මෙහාට අයිති එක විශාලම ප්‍රශ්නේ තමයි ජලයේ ප්‍රශ්නේ. ඒ නිසා කතරගමට ජල යෝජනා ක්‍රමයක් අනුමත කළා ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. ඒ එක්කම දැන් මත්තල ගුවන් තොටුපළ විවුර්ත කරන්න අපේ සිවිල් ගුවන් සේවාවත් ඒ වගේම ඉන්දියාවේ සිවිල් ගුවන් සේවාවත් එකට සාකච්ඡා කරනවා ඒකාබද්ධ ව්‍යාපාරයක් හැටියට දියුණු කරනවා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සමග කතරගමට ප්‍රචාරයක් ලැබලා සංචාරක ව්‍යාපාරෙත් අන්තිමට දියුණු වෙනවා. නගරෙත් නව සැලැස්මක් අනුව දියුණු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දීර්ඝකාලීන සැලැස්මක් අපිට කතරගම තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ අලුත් පනතක් ගේන්න රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව. ඒ යටතේ තමයි හම්බන්තොට වරායට හා සම්බන්ධ වෙළඳ කලාප ඇති කරන්න එන්නේ. බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වැල්දොටම් වගා භූමියක නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. නව කෘෂි ව්‍යාපෘති සඳහා ගිවිසුම් පත්‍ර ලබා දීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පැමිණ සිටි පිරිස ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. ඇත්ත වශයෙන්ම මේ රජයේ බලයට ආවේ රටේ නවීකරණයක් ආරම්භ කරන්න. අපිට පළවෙනි අවුරුදු දෙක ගියේ ආර්ථිකය හදන්න. සම්පූර්ණයෙන් කඩා වැටෙන ගිය ආණ්ඩුවට ආර්ථිකය පාලනය කරන්න බැරි නිසා අවුරුදු දෙකට ඉස්සෙල්ලා ඡන්දයක් තිබ්බා. ඒත් අපි බාරගත්තේ අපි කොහොම හරි මේ ආර්ථිකය හදලා යනවා කියලා. ඒ කාලේ අපි බැනුම් ඇහුවා. කොහොමත් ඊට පස්සේ අවුරුදු වල මේ ව්‍යාකෘති අපි පටන් ගත්තා. හැම තැනම නවීකරණය පටන්ගෙන තියෙනවා. කර්මාන්තේ නවීකරණය පටන්ගෙන තියෙනවා. තොරතුරු තාක්ෂණ එහාට යොදවනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරේ දැන් කෘෂි කර්මයේ නවීකරණය ගෙනත් තියෙන්නේ. ඒ නවීකරණය ගෙනත් තියෙන්නේ විශාල සමාගම් වලට නෙමෙයි, මේ කුඩා ගොවීන්ට. මත අපේ බලාපොරොත්තුව ඊළඟ අවුරුදු 10 මේ රට අපනයන ආර්ථිකයක් කරන්න. තේපොල් රබර් විතරක් නෙමෙයි මෙහෙ වගා කරන මේ පළතුරු මේ එළවලු ඇත්ත වශයෙන්ම අපනයනය කරන්න. මේ ආණ්ඩුව රූපවාහිනියෙන් නෙමෙයි සංවර්ධනය කරන්න. මෙන්න මෙහෙම වැඩ කටයුතු කළා ඔබේ අතට මුදල් ආවම තමයි සංවර්ධනේ.